අපි කතා කරා පෙර පාඩමින් මොනවද ප්‍රතිමා නිර්මාණය කරන්න පුළුවන් මාධ්‍ය ඒ වගේම මොනවද ශිල්ප ක්‍රම කියලා මට ඔයගොල්ලන්ට අද කියලා දෙන්න අවශ්‍යයි උන්නත ස්වභාවය කියන එක පොතල දූලා අහලා ඇත්තේ උන්නත ස්වභාව වර්ග කීපයක් තියෙනවා එකක් තමයි අල්ප උන්නත කියන්නේ අනිත් එක තමයි අර්ධ උන්නත කියන්නේ අධි උන්නත කියලා උන්නත ස්වභාවයක් තියෙනවා පූර්ණ උන්නත කියලා උන්නත ස්වභාවයක් තියෙනවා දැන් නිකන් අපේ හිතමු සරල උදාහරණ වලින් මේක පැහැදිලි කරගන්න අල්ප උන්නත කැටයම් කියලා අපි අහලා තියෙනවා අල්ප උන්නත ස්වභාවයක් එක තියෙන්නේ ගොඩක් කලවට අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොතින් රුපියල් 100ක් ගත්තම ඒ රුපියල් 100 එක පැත්තක තියෙනවා රාජ්‍ය ලාංඡනය රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරලා තියෙන්නේ අපේ ඇඟිල්ලට මෙහෙම ලාවට අහු වෙන විදිහට පොඩ්ඩයි උන්නත වෙලා තියෙනවා අනේකට අපි කියනවා අල්ප උන්නත කියලා ඊට පස්සේ අර්ධ උන්නත කියන්නේ අර්ධ උන්නත කියන එක ටිකක් භාගයක් විතර උන්නත වෙලා තියෙනවා ටිකක් හොඳට මතු වෙලා තියෙනවා ටිකක් වැඩිපුර උන්නත වෙලා තියෙනවා ගොඩාක්ම නෙවෙයි ටිකක් අල්ප උන්නත වලට වඩා ටිකක් හොඳට උන්නත කරලා තියෙනවා දැන් ඒ වගේ තමයි ඉසුරුමුණි පෙම්ගේවල වාගේ ගත්තම ඒක අර්ධ උන්නත කැටයමක් හැටියට තමයි අපි ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ ඔය අර්ධ උන්නත වලට වඩා ටිකක් වැඩිපුර උන්නත කරලා තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම උන්නත කරලා නැහැ ඒක පොඩි සම්බන්ධතාවයක් තියෙනවා මේ මාධ්‍යයට ඒකට අපි කියනවා අධි උන්නත කියලා දැන් සමහර වෙලාවට ගත්තම දැන් ලොකු බුදු පිළිම ගොඩාක් මතු කරලා තියෙනවා විශාල ශෛලමය ප්‍රතිමා ලොකුවට මතු කරලා තියෙනවා හැබැයි සියුම්ම ගිහින් බැලුවොත් ඒක පිටිපස්සෙන් පිහිටි ගල්තලාවට යාබදව තියෙනවා අවුකන පිළිමේ වගේ ප්‍රතිමා අපිට සම්පූර්ණයෙන්ම උන්නතයි වගේ පෙනුනට ප්‍රතිමාවේ පහළ කොටසේ ගලට සම්බන්ධයි ඉතින් අර ඒ වගේ අවස්ථාවල අපි කියනවා ප්‍රතිමාව අධි උන්නතයි කියලා. එතකොට මේ පූර්ණ උන්නත ප්‍රතිමා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන් වුණු ඉස්සරහා පිටිපස්ස පැත්ත එතකොට ඕන පැත්තකින් ගිහින් බැලුවොත් මේ ප්‍රතිමාව වටේට අපිට ගිහිල්ලා මේ ප්‍රතිමාවේ තියෙන කලා ලක්ෂණ අතදා බලන්න පුළුවන් නම් අපි ඒකට කියනවා පූර්ණ උන්නත ප්‍රතිමාවක් කියලා. එතකොට අපේ උන්නත වර්ග හතරක් ගැන මේ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී මූර්ති කැටයම් නිර්මාණය කිරීමේදී ඔයගොල්ලෝ එක කතා කරා. ඒක ගොඩක් වෙලාවට ඔළුවේ තියාගන්න ඕන ඔයගොල්ලන්ට ඉස්සරහට පාඩම් වලට මතක තියාගන්න ඕන ඉස්සරහට ගොඩක් පාඩම් කරනකොට. හොඳයි. දුවේ. ඊළඟට මම ඔයගොල්ලන්ට එක කතා කරන්නේ තව වැදගත් දෙයක්. ඒ මොකද්ද කියලා ඔයගොල්ලන්ට කල්පනා කරන්න. මම ඒ වචනේ ඔයගොල්ලොත් එක්ක දැන් පොඩ්ඩකට කලින් කතා කරා. ඒ තමයි ආබද්ධ සහ අනාබද්ධ කියන එක. මොකද මේ ආබද්ධ සහ අනාබද්ධ කියන්නේ? ආබද්ධ කියන්නේ ලොකු කළු ගලකට හරි වෙනත් ආධාරයකට හරි සම්බන්ධ ප්‍රතිමාවලට අපි කියනවා. ආබද්ධ ප්‍රතිමා ඒ ප්‍රතිමාවේ ආරක්ෂාවට ඒ ප්‍රතිමාවට ලොකු ශක්තියක් කියන්නේ ඒ ප්‍රතිමාව ගොඩක් ලොකු හින්දා ගල් තලාවකට එහෙම නැත්නම් විශාල බිත්තියකට මේ ප්‍රතිමාව සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ ප්‍රතිමා වලට අපි කියනවා ආබද්ධ ප්‍රතිමා කියලා. එතකොට අනාබද්ධ ප්‍රතිමා කියන්නේ ප්‍රතිමාව කොච්චර ලොකු වුණත් තවත් ආධාරකයකට සම්බන්ධ වෙලා නැතුව ප්‍රතිමාව තනියෙ නැගී සිටින අවස්ථාවලට අපි කියනවා අනාබද්ධ ප්‍රතිමා කියලා. ඒ ඔබට වැදගත් වෙන වචන දෙකක් කිව්වේ ආබද්ධ ප්‍රතිමා සහ අනාබද්ධ ප්‍රතිමා. ඊළඟට ඔගොල්ලන්ට මේ ප්‍රතිමාවල රැලි ගැන කතා කරන්න ඕන. රැලි කිව්වම ඔගොල්ලන්ට මතක් වෙන්නේ චීවරේ රැලි නේද? ඔව් ඒක ඇත්ත. චීවරේ රැලි තමයි අපි මතක් කරගන්න ඕන. චීවර රැලි මතක් කරන්න ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට මේ චීවර ක්‍රමයන් ගැන කතා කරන්න ඕන. බුද්ධ ප්‍රතිමාවල චීවර ක්‍රමයන් දෙකක් තියෙනවා. එකක් තමයි ඒකාංශ චීවර ක්‍රමය කියන්නේ. පුතේ දුවේ
ඒකාංශ චීවර ක්‍රමය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වම් උරය පමණ වැහිලා තියෙන්නේ වම් උරය වැහිලා චීවරය පොරවලා තියෙන්නේ දකුණු උරය සහ පපුවේ දකුණු පැත්ත වැහිලා නැහැ අනේ වගේ ප්‍රතිමා වලට කියනවා ඒකාංශ ක්‍රමයට චීවරය පොර වූ ප්‍රතිමා කියලා ඊළඟට උභයාංශ ප්‍රතිමා ක්‍රමය උභයාංශ ප්‍රතිමා ක්‍රමය කියන්නේ මොකක්ද දැන් හිතා ගන්න පුළුවන් නේ උභයාංශ ප්‍රතිමා ක්‍රමය කියන්නේ අංශ දෙකම වැහිලා තියෙන උර දෙකම වැහිච්ච ප්‍රතිමා වලට තමයි උභයාංශ ප්‍රතිමා කියන්නේ ඉතින් එකක් මතක තියා ගන්න ඕන මේ වගේ කරුණු සාකච්ඡා කරන විශේෂයෙන් බුදු පිළිම ගැන කතා කරනකොට ඉතින් ඔයගොල්ලෝ මේ පිළිම දිහා බලනකොට ඔයගොල්ලෝ මේ ප්‍රතිමා වල තියෙන චීවරේ රැලි ගැන පොඩි අදහසක් දැනටමත් ඇති. සමහර ප්‍රතිමා වල චීවරේ රැලි ඇත්තෙම නැහැ. ඒ චීවරේ ඇඟට ඇලුනා වගේ තමයි තියෙන්නේ. රැලි පොඩ්ඩක්වත් නැහැ. ඉතින් හැබැයි අර වම් මුරයට පොරවලා තියෙන තැන මෙම රේඛාවකින් චීවරය ඇඳලා තියෙයි කියලා පෙන්වලා තියෙනවා. සමහර වෙලාවට චීවර පට මෙහෙම රේඛාවකින් පෙන්වලා තියෙනවා. චීවර ඇඳලා තමයි ඉන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කකුල් දෙකේ චීවරය සහ අඳනේ වෙනුවේ රේඛා දෙක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒවට අපි කියන්නේ ඇඟට ඇලුණු චීවර කියලා. ඊට පස්සේ රැලි සහිත චීවර ක්‍රමය හරිම වැදගත්. රැලි සහිත චීවර ක්‍රමය කියන්නේ ඇඟට ඇලුණු චීවර ක්‍රමයට වඩා වෙනස් චීවරේ පුරාම ලස්සන සියුම් රැලි දැක ගන්න පුළුවන් වෙනවා විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ හිටි බුද්ධ ප්‍රතිමාවල රැලි සහිත චීවර ක්‍රමයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ ඒ වගේම ඔගොල්ලන්ට කතා කරන්න ඕන මහනුවර යුගයේ ප්‍රතිමා ගැන කතා කරද්දී අපි ඉදිරියේ කතා කරනවා ඒ වගේ තියෙන චීවරය රැලි අමුතුම ක්‍රමයකට නේද තියෙන්නේ දිය රැල්ලක ආකාරයකට එහෙම නැත්නම් සමහර ප්‍රතිමා වල දැති රේඛා ආකාරයට තමයි චීවරයේ රැලි නිර්මාණය කරලා තියෙන්නේ ඉතින් දැන් ඔයගොල්ලොත් එක්ක මම කතා කරේ චීවරයේ රැලි ගැන කතා කරා නේද ඊළඟට අපි කතා කරා ඒකාංශ සහ උභයාංශ චීවර ක්‍රම ගැන ඊට ඉස්සෙල්ලා මම කතා කරා මොනවා ගැනද හොඳට මතක තියා ගන්න ඕන පාඩම අපි ඉදිරියට ගලා යනකොට මේ මතක් කරපුවා හොඳට මතක තියාගත්තොත් තමයි ඔයගොල්ලන්ට ලේසි ආබද්ද සහ අනාබද්ද ප්‍රතිමා ගැන කතා කරමු. හොඳයි අපි තවත් අවස්ථාවක ඔයගොල්ලොත් එක්ක කතා කරනවා බුද්ධ ප්‍රතිමා වලට වටින තවත් පොඩක් වැදගත් කාරණා ටිකක්. එතකොට ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී සිටින්න කියලා.